देशपालने यथार्थ दवस හිතතුනේ අපේ සූදානම් ඔබත් සමග දවස දේශපාලන සංවාදාත්මක වැඩසටහන ආරම්භ කරන්න සුබ සන්ධ්‍යාවක් ආයිබෝවන් ඔබට කොහොමද දැන් සතුටුද කියලා අහන්න පුළුවන් කාට හරි අපි එහෙම අහන්නේ නැහැ ඔබෙන් අපි අහන්නේ රටේ දේශපාලනය එදිනදා වන සිදුවීම් මාලාව නිවසේ සිට කාර්යාලයේ සිට නැත්නම් ගොවිබිමේ කම්මලේ සිට බලනකොට මේ රට ගැනත් මේ දේශපාලන ක්‍රමවේදයන් පිළිබඳවත් මේ එකින් එක මතුවෙන ප්‍රශ්නාවලිය පිළිබඳවත් අපි කොහොමද හිත හදාගන්නේ කියලා මම විශ්වාස කරනවා මේ රටට ආදරය කරන කිසිවෙකු මේ ප්‍රශ්න දැකලා මේ අපහසුතාවයන් දැකලා මේ විපත් දැකලා කාලකන්නේ සතුටක් ලබන්නේ නැහැ කියලා අපි හැමෝම හදවතට කතා කරොත් අපි බොහොම කනගාටු වෙමින් මේ කතා කරන්නේ ඇයි අපි ආසයි අපි කැමති අපේ රට අපේ දරුවන්ට ලබා දෙන කාලෙදිවත් ඊටාම යහපත් ප්‍රජාතන්ත්‍රවාදී සුභාදාමයට ආරක්ෂා කරන සුභාදාමයට ආදරය කරන සුපහන් ලෝකයක් රටක් දකින්න. හැබැයි මේ වෙන ප්‍රශ්නාවලිය මේ එකින් එක එන ගැටලු කොහොමද බලන්නේ. අපේ හාමුදුරනේ ඔබ වහන්සේ දූෂණ විරෝධී පෙරමුණේ සභාපති තනතුරු හොබවනවා. බුද්ධ දේශනාව නම් තියෙන සියල්ල తాවකාලිකයි අතහැරීමයි අල්ලා ගැනීම දුකයි තණ්හා මත හරින්න මේ සියල්ල මේක තමයි ලෝක ස්වභාවයක් ලෝ දහමට කම්පා වෙන්න එපා කියලා. ඔබ වහන්සේට කම්පා නොවෙන්න පුළුවන්ද අද රටේ තියෙන අත්දැකීම් ගැනලු. කොහෙත්ම හදවතක් ඇති කෙනෙකුට කම්පා නොවි සිටිය නොහැක කියන කාරණාව තමයි කියන්නට ඕනේ හැම දෙයක් පිළිබඳවම අලුත් අවුරුදු උදාවත් එක්කම අපි හැමෝගෙම හදවත් කම්පා වෙලා සලිත වෙලා මහා කේදාන්තයක් බවට රටම පත් වුණා මීතර මුල් ඇතු වෙච්ච සිදුවීමත් එක්ක ඒකත් එක්ක ඉන් මෙහාට දැන් ඇතිවීම පවතින තත්ත්වයේ දිහා බැලුවාම ඒක ඊටත් වඩා ඛේදජනකයි එක පැත්තකින් මීතර මුල් දේශපාලඥයන්ගේ දේශපාලන පොරපිටියක් බවට පත් කරගත්තා ඉතාමත්ම අශීලාචාර විදිහට තමන්ගේ කුණු අවස්සගත්තා ඉන්න ඇමතිවරුයි හිටපු ඇමතිවරුයි ජනාධිපතිවරුයි ලේකම්වරුයි සියලු දෙනාම ඒකේ ඇත්තටම රටක් හැටියට අපි කනගාටු වෙන්න ඕනේ රටකට රටේ ජනතාව යම් විපත්තිදායක තත්වයකට මුහුණ දුන්නයින් පස්සේ මෙහෙමද රට පාලනය කරන්න සහ කරපු දේශපාලඥයෝ ආදර්ශමත්ව හැසිරෙන්නට ඕනේ මේකද අපිට ලබා දෙන ආදර්ශය කියන එක තමයි අපිට ඔවුන්ගෙන් අහන්නට ඕනේ චෝදනා එකිනෙකාට චෝදනා කරගන්නවා හැර කිසිම විදියකින් ධනාත්මක යෝජනා එකතු වෙලා මෙවන්නවත් අපි දන්න මෙන රටක මේ දේ වුණා නම් සියලු දෙනාම එකතු වෙලා මේ විපත්තියෙන් ගොඩේමක් පිළිබඳවයි කතා කරන්නේ මේ වෙනකන්වත් අපි නම් දැක්කේ නැහැ ධනාත්මකව මේකට යම් යෝජනා ඉදිරිපත් කරලා මේ ගැටලුවෙන් රටේ ජනතාව මුදවා ගන්න උත්සාහ ගන්න ආකාරයක් ඉතින් එක පැත්තකින් රොෂාන් මේ විදිය කුණු කඳු ගොඩ ගහලා තියෙනවා අපේ රටේ අනිත් පැත්තෙන් ණය කන්දකින් අපි වහලා තියෙනවා ඉතින් ගිනි කඳු නැති රටේ අපිට කුණු කඳුයි ණය කඳුයි දෙකක් දේශපාලඥයෝ හරිගස්සලා නිර්මාණය කරලා අපිට දීලා තියෙනවා ඉතින් අපි ඒවට විසඳුම් දේශපාලනිකව තමයි හොයාගෙන ආවේ අද වෙනකොට රොෂාන් කියන්නට කනගාටුයි ණය කන්ද පෙන්නලා අපේ රටේ තියෙන සම්පත්තික ඊ타මත්ම කුණු කොල්ලේට පිට රටවල් වලට විකුණලා දාන තත්ත්වයකට අද රට ඇවිල්ලා තියෙනවා නිලධාරීන් ඇමතිවරු ඇවිල්ලා කියනවා ගියාණ්ඩෝ ණය ගත්ත දැන් කරන්න දෙයක් නැහැ ඒ නිසා අපිට වරාය විකුණන්න ඕනේ තෙල් ටැංකි ටික විකුණන්න ඕනේ ඉන් මෙහා අපිට විසඳුමක් නැහැ කියලා මං හිතනවා දේශපාලඥයන්ගේ අවංකභාවයේ තියෙනවා නම් ඔවුන්ට මේ මැතිවරණයේදී මේක කියන්න තිබ්බා මේ මහින්ද රාජපක්ෂ රටට කියන්නේ බර මෙච්චර ණය කන්දක්කට රට කියලා තියෙන්නේ අපිට ওই වරාය විකුණන්න වෙනවා අපිට මේ තෙල් ටැංකි ටික විකුණන්න වෙනවා මගෙන් මේ දේශපාලන අවංක භාවය මෙන්න මේ තුලින් තමයි පෙන්වන්නේ. එහෙම නැත්නම් මේ රට සමෘද්ධිමත් කරනවා ආර්ථිකය ලෝකෙ ඔක්කොම අපිට මේ එනකන් ඉන්නේ දෙන්න බලාගෙන මේ සුරංගනා කතා කියලා ඒවා මුළු රටක් රවට්ටලා දැන් මොකද්ද කරන්න යන්නේ? වරාය එක පැත්තකින් කුණු කොල්ලෙට විකුණන්න හදනවා. රටේ කිසිම ඔබහන්සේ මේවා යම් අධ්‍යයනයක් කරලාද මේ කතා කරන්නේ? පැහැදිලිවම. මේ විවිධ විශ්ලේෂකයන් සහ අපි පැහැදිලි අපිත් එක දවසකට කණ්ඩායම් විශාල ප්‍රමාණයක් වෘත්ති සමිති විශේෂයෙන්ම වරාය වෘත්ති සමිති අපිත් එක දිගින් දිගටම කතා කරනවා මේ වෙන
संजीव रणतुंग संजीव रणतुंग प्रसन्न रणतुंग समाज क्रियावली संजीव मे सिन्हा महत् वेदना आरंभ मट मेहम प्रश्न उबे ताता उबे देपल सियाल नायटारन्ना उकसरतीयलना अंतिम ताता अम्मा दाला दारोटिका दाला वेन कसाद्या करगत्तना ए अम्मट किव्वत जातियत् रकिन्न रटत् रकिन्न परपुरत् रकिन्न रटत् मे तमंगे गमत् रकिन्न काम्रत् रकिन्न दारुवत् रकिन्न कियला त्या अम्मट अमारु मा संजीव उबे नहन्ने संस्कृति विशाल नायक आर्थिक विशेषज्ञ प्रश्न बल बल मम दिन उत्तरे रोशन अतना मम आशाट विकुनन वाचने पाविचरा बधुदेन वाचने पाविचर मम व्यापारी अभी आयते दून अभी उबतुमा की वगे गे थे ना ඒ ගෙදර නායකයෙක් වන්න තියෙනවා නම් අපිට ආදායම නැත්නම් අපි කාමරයක් කුලියෙන් දෙන්න පුළුවන් මම ඒක වැරද්දක් දකින්නේ නැහැ හැබැයි අර ස්වාමින් වහන්සේ කිව්වා වගේ ඡන්දෙට ඉස්සෙල්ලා ඇත්ත తත්ව කියලා තිබ්බනම් හොඳයි කියලා කියනවා හැබැයි අවාසනාවකට ඡන්දෙට ඉස්සෙල්ලා මිනිස්සුන්ට එහෙම කතා කරන්න හයියක් තිබ්බේ නැහැ මිනිස්සු ඇතුළේ වෙලා තිබ්බ දේ දැක්කේ නැහැ මං හිතන්නේ මෙච්චර නරක තැනක රට තියෙනවා කියලා දන්නවනම් කවුරුත් මේ රට පාලනය කරන්න අතටවත් ගන්නේ කියලා මං හිතන්නේ අපි सामान्य स्वामी वहांसला नोयकूत समाज पद्धति सिविल संविधान करे ए तिब्ब प्रजातंत्रवादी विरोधी क्रियावली वितरये दैके हई ओट इसल मम दैक मम मे नायक अन्नकोट के हुआ मे वर गण बै मुकदे व्यापृति अन्नकोट एक आदाय में तम अत्तर नायक දැන් මේ ආර්ථිකය මෙතුමා ව්‍යාපාරික විතර මේක අපි කියන කලමනාකරණය කරගන්නට පුළුවන් තත්ත්වයක තිබ්බා මොකද 133 තිබේ ඩොලර එක මේ වෙනකොට 160 ගාන දක්වා මේ අවුරුදු දෙකම ඇතුළත ඉහළ ගියා එතකොට දැන් අපි ණයක් ගෙවනවා නම් අපි රුපියල් වලින් ඒක ගන්නේ කරොත් අපිට නිකන් ගෙවන්න වෙන වැඩිපුර ගෙවන්න වෙන ප්‍රමාණය වැඩි නමුත් මේකට විවිධ හේතුන් කියන්න පුළුවන් නමුත් නිසි කලමනාකරණයක් එක පැත්තකින් සිද්ධ නොවුණා කියන එක අපි පිළිගන්න ඕනේ මේ දේ අවුරුදු දෙක ඇතුළේ මොකද ඒක ඒක පිළිගන්න වෙනවා අපිට පිළිගන්න මොකද පරිපූර්ණක අස්මේන්තු දැන් මේ ණය පියව ගන්නත් මොනවත් කරන්නේ නෙවෙයි කාර්ගන් එතකොට රට මේ වගේ ණය අර්බුදයක තියෙනවා නම් ආර්ථික අර්බුදයක වෙලිලා තියෙනවා නම් මන්ත්‍රීවරුන්ට පුළුවන් දේශපාලඥයවිල්ලා කියනවනේ රටේ නායකයෝ රට අමාරුයි පොඩ්ඩක් වටි තද කරගන්න කියලා මහ ජනතාවට කියනවා නම් මේ ගන්න දුරකථන ඇමතුමට ගහනවා නම් මේ මේ අර ඩේටා කාඩ් එකට ගහනවා නම් මෙච්චර දරන්න ටැක්ස් එකක් ගහනවා නම් තමන්ද තිබ්බ අපි එනම් කාර්ය මණ්ඩල මෙච්චර අඩු කරනවා අනිත් පැත්තෙන් දැන් ලිඛිත පොරොන්දුවක් අපිටත් අපිත් අරගෙන න්‍යාය අමිති මණ්ඩලයේ 25කට 30කට ගේනවායි කියලා ඒ වමතකයි සංජීව දැන් මේ ආයෙත් ඒකත් 101ක් දක්වා ගිහිල්ලා දරන්න බැරි නෑ අමිති මණ්ඩලය නඩත්තු කරන මං ආනේ ජනමාලයට පස්සේ මොකද්ද අපි කරගත්තේ ඒ අමිති මණ්ඩලෙ තෘප්තිමත් නෑ ඒකත් තෘප්තිමත් නෑ ඊළඟට ඒ මිනිස්සුම නඩත්තු කරන්න යන මුදල ඊට පස්සේ මේ මිනිස්සු දැන් හොඳම උදාහරණේ දැන් බලන්න කුෂිකර්ම අමාත්‍යාංශරී ඉඩමක් කරන් තියෙනවා මේ මේ ගොඩනැගිල්ලක් කරන් තියෙන කුලියට එතකොට කෝටි ගාණක් මේ වෙනකොට මේකට ගිහිල්ලා තියෙන තවම කුෂිකර්ම අමාත්‍යාංශයට අදාළ නොත් කිසියම්ම කෙනෙක් මේ කියන ගොඩනැගිල්ලට ගිහිල්ලා නැහැ ඇයි අපි හැමෝම අතන මෙතන මොකක්ද ප්‍රශ්නේ
මං මගේ විශ්වාසය මං හිතන්නේ ඇමතිතුමාවත් දන්නේ නැතුව ඇති මේකට ගොඩනැගිල්ල කරන් තියෙනවා ඇමතිතුමා කියන වෙලාව ආපුවම උත්තරයක් දෙන්න ඕ වෙලාව ආපුවම දෙන්න තියෙන උත්තරේ මේ ගොඩනැගිල්ල අරන් තින්නේ පැහැදිලිවම අගමැතිවරයා කැබිනට් පේපර් එකක් දාලා ඒ අනුමත කරගෙන ඔහු විසින් ඔහුගේ මිත්‍රයා නඩත්තු කිරීම සඳහා හිමිකරුවට දීලා තියෙන වරප්‍රසාදයක් එච්චරයි එතකොට බයින්නේ අපි කුෂි කරන ඇමතිතුමා කුෂි කරන ඇමතිතුමා නෙවෙයි මේ කැබිනට් පේපර් එක දාලා තියෙන අගමැතිතුමා දාලා තියෙන කැබිනට් පේපර් එකක් අපි බොහොම වගේ හතර බී කතාවක් නේ මේ අපි ඉන්නේ මොන ලෝකෙද කියලා වෙලා ඒක තමයි රොෂාන් මම කිව්වේ මේ කියන ආර්ථික අර්බුදයේ තියෙනවා නම් මේ යාළුවෝ නඩත්තු කරගන්න තමන්ගේ සහපිරිවර නඩත්තු කරගන්නකොට ඔය කියන ආර්ථික ප්‍රශ්න නැද්ද ඔය කියන ණය බර නැද්ද ඔය කියන ඇමතිවරුන්ට කෝටි 300 400 500 දීලා වාහන ගෙනල්ලා දෙනකොට ඔය කියන ණය අර්බුදේ ආර්ථික අර්බුදේ මිනිස්සුන්ට පේන්නේ නැද්ද ආර්ථික අර්බුදේ මිනිස්සුන්ට පේන්නේ මේ මොකක් කරේ මිනිස්සුන්ට අදාළව නැ මහජනතාවට හඳුනා දැන් හරියට හෙලිකොප්ටර් යනවා කියලා. ඔව්. නුවරට කොළඹට යාපනයේට අර කලින් වගේම හෙලිකොප්ටර්. කලින් වගේම සමහරක් වෙලා ඊටත් වැඩියෙන් කියලා හිතනවා අපි. වෙලා විතර කරගන්න කියලා කියන්නේ. හැබැයි නමුත් වෙලාව අපේ රටේ මිනිස් වෙලා විතර කරගන්නක වැදගත් ප්‍රශාන් ඒ තරම්ම කාර්යක්ෂමතාවයකින් යුක්තව වැඩ කරන ඇමතිවරු ඉන්න රටක් නම් මේ. හොඳයි අපි පුංචි විරාමයක් ලබා ගන්නවා මොහොතකින් යලි ඔබ හමුවන්නේ මේ ඔබේ වැඩසටහන දවස. දවස. හොඳ අප දවසත් සමග සිටින්නේ දවසේ තොරතුරු කතා කරන්න රටේ දවසින් දවස ප්‍රශ්න වැඩිවීමත් එක් අර්බුදයක් නිම වෙනකොට තවත් අර්බුදයක් හැමිනීමත් රටේ මහජනතාව මහත් පීඩාවට පත් කරනවා සංජීව මාහන්න කැමති මේ දේශපාලන කෝණයෙන් බලන්නට කියන්න පුළුවන් මේක ඒකබද විපක්ෂය හරි මහින්ද රාජපක්ෂ මහත්තයාගේ වැඩක් කියලා හැබැයි බලන්න දැන් කුණු කන්දකින් මාස සති දෙකක් තුනක් වැටකාපු අපේ රටේ මිනිස්සු දුක් විඳින මිනිස්සු හුස්ම ගන්න හම්බුනේ නැහැ දැන් කණිජ මේ තෙල් සම්බන්ධයෙන් පාර උඩට වල්ලු දුක් විඳිනවා මේ ලෝකෙ අපි දැන් බලන් ඉන්නවා ආයෝජකයෝ බලන් ඉන්නවා හෙට පෙට්‍රල් නැති වුණොත් කොහොමද අපි ව්‍යාපාර කරන්නේ කියලා ඇයි මේ රට මේ මස්තාවර උනේ ඔව් රොෂාන් මං හිතන්නේ මං ස්වාමින් වහන්සේ කිව්ව එකත් එක්ක අරගෙන කතා කරොත් මං හිතන්නේ උන්වහන්සේ කිව්වා වගේ දේශපාලඥයන්ගේ ඒ කැපවීම සිද්ධ වුණේ නැහැ මේ අවුරුදු දෙක දේශපාලකයන්ටම බණින් එක සාදා නෑ මම මේ කියන්නේ අපි මිනිස්සුන්ට ප්‍රශ්න තියෙනවා කියලා අපි මේ දේවල් කියලා මිනිස්සු ඉවසගෙන ඉද්දි ඒ කැපවීම කරේ නෑ කියන එක කියන්නේ ස්වාමීන් වහන්සේ මම ඒකට එකඟ වෙනවා මම හිතන්නේ දේශපාලඥයන්ගේ ඒ කැපවීම මදි හැබැයි මං හිතන්නේ ව්‍යාපෘති හැටියට මේ ගන්න තීරණ සමහර දේවල් අපි අද රටේ නොකර ඉන්න බෑ මොකද අපිට ජාතික හැංගීමෙන් එහෙමත් නැත්නම් දේශපාලන කෝණයෙන් බල්ලා මේවට කතා කරලා කියන්න පුළුවන් මේ බදු දෙන්න එපා කියලා. හැබැයි අවසානයේ අපි තව තව පසුගිය කාලේ සිරා මේ වගේ දේශපාලන තීන්දුව ගත්ත හින්දා තමයි අපි රටක් හැටියට ආර්ථික නරක තැනකට වැටුනේ. දැන් ඊට පැහැදිලිව මං කණිජ තෙල් කතාව කිව්වොත් මං අහගෙන හිටියා අමෙත්තුමා බොහොම පැහැදිලිව කියනවා මේවා දැන් එදා රට නෙමෙයි අද තියෙන්නේ. අද රටේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා රොෂාන්. ඉතින් බොහොම පැහැදිලිව අමෙත්තුමා කියනවා මේ රටේ තෙල් ටැංකි කියන එක විකුණන්න අපිට ඇවිල්ලා නැහැ පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුවේ තීරණයක් නැතුව මේ තීරණ ගන්න බෑ කියලා තියෙනවා. එහෙම විශ්වාස ගන්න පුළුවන් ඩීඑස් සේනානායක මහත්තයා, ඩඩ්ලි සේනානායක මහත්තයා ඇමතිවරුලා හිටියනම්. දැන් ඇමතිවරුන් ජනතාවට නෑ රොෂාන් මම මේ බලන කෝණේ ඕක මුදල් රෙගුලාසිය, ආයතන සංග්‍රහ, ඔය වාණිජ ව්‍යවස්ථාව ඔක්කොමත් එක්ක බලනකොට ඔබ කියන කතාව හරි. නමුත් දැන් ওই ක්‍රියාවලියෙන් සම්පූර්ණයෙන්ම පරිබාරයේ ක්‍රියාවලියක් තමයි වරාය ගන්න දෙන්නේ සිද්ධ වෙන්නේ. අදාළ ඇමතිවරයවත් ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ අයිතිය දෙනකොට කවුරුත් අද එදා කතා කරාද අද වෙනකන් ස්වාමින් වහන්සේ නැහැ හැබැයි අද ඔබ වහන්සේලා කතා කරනවා ඇමතිවරු කතා කරනවා මේක වැරදි මම නොදන්නේ කරේ ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදය ඊට අවසානේ උන් දෙක කරනවනේ නේ නේ රෝෂාන් එක වෙනස් වෙනවා එදා තිබ්බ එක නෙමෙයි ඇමතිතුමා මං ඊයේ පෙරේදා අහගෙන හිටියා එදා දුන්න කිවිසුමයි අද බැලුවා නම් ලොකු වෙනසක් තියෙනවා කියන මේක තමයි වෙන්න ඕනේ හැබැයි මේ දේවල් කරද්දී ව්‍යාපෘතික ව්‍යාපාරිකයෙක්
මම හිනවනවා නම් මම ව්‍යාපාරයක් කරනවා නම් මම ශ්‍රී ලංකාවට උදව් කරන්න කියලා පිට රටක ඉඳලා ඇවිල්ලා මේ වේදමත් දාන්නේ මම බලනවා මට එන ආදායම මොකක්ද ප්‍රතිලාභය මොකද කියලා එහෙම නැතුව මේ ඒකින්ද ඇමතිවරුත් රටේ ජනතාවත් මේ රට යන තැන තේරුම් ගන්න මේක මිනිස්සුන්ට හොරාට කන්න දෙන එක නවත්තන්න ඕනේ ඒක හරි මම ස්වාමීන් වහන්සේක සම්පූර්ණ එකඟ වෙනවා මොකද මේ කාණ්ඩයක් හතර පහ දිනක එක්කව වෙලා ඇතුළට වෙලා කරන තීරණ හොඳ නැහැ ඒකින්ද තමයි ඒව එළියට එනකොට පුපුරන්නේ අවසානයේ ජනාධිපතිතුමාට තමයි අද වෙලා තියෙන්නේ මැදිහත් වෙලා හොඳ තීරණ ගන්න ඔයා ගන්න ප්‍රයිවට් මෙඩිකල් කෝලේජ් එකේ අවසානයේ ජනාධිපතිතුමා ඉවසලා ඉවසලා අන්තිමට දුන්න තීරණේ කාටවත් මොනවක් කියන්න පුළුවන් මම හිතන්නේ ඒ වගේ මැදිහත් වීමක් වීම මේ රටේ වාසනාවක් මං හිතන්නේ ඒකින්ද මේ යන දිශාව හොඳයි කලබල වෙන්න හොඳ නැහැ හැබැයි මේ වගේම රටේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදීව විරුද්ධ වෙන්න අවසර දෙන්න හැබැයි රටේ මේ විරුද්ධ වෙන ජනතාව පොඩ්ඩක් හිතන්න ඕන අනිත් ජනතාව ගැන මං තෙල් සිද්ධියේදී බොහොම කනගාටු වෙනවා මොකද එමෙතුමා බොහොම පැහැදිලිව කිව්වා මේවට තීරණ අරන් නැහැ ඒකින්ද මිනිස්සු අපහසුතාවයට පත් කරන්න එපා අපි කතා කරමු කතා කරනකොට ඒ සිද්ධි වෙන්න ඕනේ පාර්ලිමේන්තුවේ අවසානයේ ඔය ආදරය කරන රටට ස්වාමීන් වහන්සේ අපි හිතන විදිය ඔය ඉන්න ඒකාබද්ධයේ හරිම ආදරය අය එතකොට අපි හිතන ආණ්ඩුවෙත් මේ රටට ආදරය අය ඉන්නෝ එක්සත් ජාතික පාත් ඔය හැම ජේවීපී එක හැමෝම ඉන්නෝ ඒගොල්ලෝ පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධ වුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි ගිය ආණ්ඩුවේ තිබ්බ කවුරුත් විරුද්ධ වුණ නැහැ ඔය කිසි දෙයක් කරා ඉකින්ද මං හිතන්නේ අපේ රටක් හැටියට රටේ ජනතාව බුද්ධිමත්ව ඒක ආණ්ඩුවකට බලය නොදී දුන්න තීරණය අද අපි ඒකේ යම් කිසි ප්‍රතිලාභ ලබා ගන්න ඉකින්ද මේ අවස්ථාව අපි අතාරගන්න හොඳ නැහැ හැබැයි අර ස්වාමින් වහන්සේලා වගේ අපි මේ වාණ්ඩු විවේචනය කළ හරිතන්ට ගෙනියන්න හැබැයි අපිට එතනින් එහාට යන්න ගමනක් දකින්නවා නම් අපිට ඒක හිතට ඇක හැබැයි අපි දකින්නේ රොෂා හොඳයි හේතුව තුනේ දැන් මෙය සංජෝ රණතුංග මහත්මයා ඔහු දකින්න ලෝකයේත් එක්ක ඔහුගේ අර්ථ විවරණේ ඊට අහත්පසින් වෙනස්සෝ ඊට පරස්පරතාව තිබෙන අදහස් උඹට තිබෙන්න පුළුවන් හැබැයි හිතන්නයි අපි මේ අදහස් ඉදිරිපත් කරන්නේ මම කැමති ප්‍රේමදාස මහත්තයාගේ කාලේ එක පැත්තකින් තරුණ කැරල්ලක් ආවා මේ පැත්තේ යුද්ධය තිබ්බා අනෙක් පැත්තෙන් අභ්‍යන්තර එක්සත් ජාතික පක්ෂයේ ලලිත් පිලත් එක්ක විශාල අභ්‍යන්තර බල අරගල තිබුණා හැබැයි ගම්මුදාව ඇති කරගෙන කොහොමරියත් ප්‍රශ්න කරගෙන යුද්ධත් කරගෙන ජන සභ්‍යත් දීගෙන එතුමා යම් සුබසාධන විශාල වශයෙන් නිලයන්තුන් මහත්තයාගේ තරුණ වර්ධනය කෙසේ වෙතත් අනෙක් කාරණා සම්බන්ධයෙන් තිබෙන තම සුබ මම කියන්නේ දැන් අපිට සංජය මාත්‍ය කියන කාරණා ඇත්ත රට ඉස්සරහට යන්න ඕනේ දැන් ටිකක් යනවා වැඩන මේ මේක දේශපාලන කුමන්ත්‍රණයක්ද රට කරන්න දෙන්නේ නැද්ද මේ රටේ පාලකයන්ට කොහොමද අපි හම්බුනේ ඇත්තටම දැන් ඒකාබද්ධ විපක්ෂය මේ දක්වන විරෝධතාවයන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අපි කිසිසේත්ම මේ රට වෙනුවෙන් අපි පැත්තකින් තියමු ඔව් අපි ඒක පැත්තකින් අපි ඒක තමයි ඒ ඔවුන්ගේ වමනාව අභිලාෂය වෙනුවෙන් අපි කතා කරනවා නෙවෙයි අපි ඊට එහාට ගිහිල්ලා අපි කතා කරන්නේ දැන් සංජය මහත්මයා කිව්වා වගේ මේ රට බදු දෙනවා හරි මොනවා හරි ඒ වෙනි තැනකට තියෙන අර්බුදත් එක්ක විසඳුම් හොයන්න පුළුවන්. නමුත් ඒ වගේ තියෙන්නට ඕනේ ප්‍රමුඛතාවයක්ද වරායක් කියන්නේ රටේ ප්‍රධානම මර්මස්ථානය. හදවත. හදවත. එතකොට මේ හදවත අවුරුදු 99ක්. ඒ කියල પરම්පරා හතරක් පහක් අපිට බෑ પરම්පරා හතරක පහක අනාගතයේ ඒගොල්ලෝගේ තියෙන දයක් උදුර ගන්නවා වගේ වැඩක් අපි මේ කරන්නේ. එතකොට මේ වගේ බිම්වල තියෙන වටිනාකම එතකොට මේ වරාය ආශ්‍රිත විශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. හෙක්ටයාර ගණනාවක් තියෙනවා. එතකොට මේ ඉඩම් වලට අනාගතයේ තියෙන වටිනාකම් ඒවා තීරණය කරලාද මේවා දෙන්නේ. නේද? එතකොට මං හිතන්නේ සංජය මහත්මයා මේ රටේ දේශපාලඥ පාර්ලිමේන්තුවෙන් ඔය දේවල් බලාපොරොත්තු වෙන්න බෑ කවදාවත්. සංජය මහත්තයා කියන ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තිබෙනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදී අපි ඒක අගය කරනවා. අපිට අපි ඒක අගය කරනවා. සාකච්ඡා සම්මන්ත්‍රණ පවත්වල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට ඇවිල්ලා. නමුත් ඒවා අවසන් තීරණ දෙන්නේ නැහැ. සිද්ධ වෙන්න දීලා අනිත් පැත්තෙන් අර වැඩෙත් වෙනවනම් අපිට ලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී ඇති වැඩක් නැහැ නේ. කියන රුපියලයේ අඩු වෙන්න ඕන සංජය මහත්තයා 260 නේ. ඒ දේවල් කරන්න ඔබතුමා කිව්වා ඔය රුපියලයේ කියන එක ඔබ දන්නවා ගිය කාලේ ආර්ථික ආර්ථික ගැන දන්න අය දන්නවා. අපි මේක පාවෙන්න දුන්නේ නැහැ. අද වෙනකොට මේක ලිහිල් කරලා තියෙනවා. එතකොට අද තමයි අපේ රටේ නියම අර නියම අර්බුද අපි දකින්නේ අද. මේක තමයි ආර්ථිකය. හැබැයි ඒක හින්දා අපිට පොඩ්ඩක් රිදෙන ගතියක් තියෙනවා. හැබැයි අපි මේක දැන් මේක තමයි යථාර්ථය. ගන්නේ මම ගන්නම් හම්බන්තොට වරාය සිද්ධියක් මට මිනුත්තු ඇති නිසා හම්බන්තොට වරායේ අද ක්‍රියාකාරීත්වයක් නැති හින්දානේ මුදල් එන්නේ නැත්තේ මොකද නැව්වල්ට එන්න අවශ්‍යතාවයක් නැහැ එහෙනම් එහි තියෙන භූමිවල ව්‍යාපෘති හැදෙන්න ඕනේ ඒවෙන් බඩු එළියට යන්න ඕනේ ඒ වගේ ක්‍රියාවලිය ඒක කරන්න කවුරු හරි ඇවිල්ලා
මම කැමති අවුරුදු 99 යන්නේ මේ අවුරුදු 30කට දීලා මං හැමදාම කියන දේක් අඩු අපිට සීර 20ක් තිබ්බත් කමන්න ඊට පස්සේ අපිට මේ වස්තුව තියෙනවා ඊට පස්සේ අපිට ගෙනියන්න පුළුවන් ඒ කියන්නේ මං කියන්නේ ෂෙයාර් එකට ආණ්ඩන්න එපා හැබැයි කාල පරිච්ඡේදය පුළුවන් තරම් අඩු කරන්න ඒක ව්‍යාපාරික හිතන්න ඕ හැබැයි ව්‍යාපාරිකය හිතන්නේ හැමතිස්සෙම Tamanta වැඩිපුර ලාභ ගන්න ඒක තමයි මේ ක්‍රමයේදී මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ගැටේ ඒක නිසා අනිත් පැත්තෙන් ව්‍යාපාරිකය එහෙම හිතන ආණ්ඩුවත් හිතන්න ඕන රටට සහ ජනතාවට වැඩි ප්‍රතිලාභ දෙන්න දැන් මෙතන වෙන්නේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයගේ පැත්තට ගිහිල්ලා එතන මැති අමතරොත් කොමිස්ට් එක ඒගොල්ලෝ ගොඩෙන් කොමිස්ට් එක අරගෙන ජනතාවට තමයි ඒකේ කවදාරණ නැගවන්නේ හරියට හරි ස්වාමීන් වහන්සේ ඒක තමයි අපි කියන්නේ මේ රටට අවශ්‍ය රටට ආදරේ මිනිසුන් හැබැයි අවසානයේ අපි දෙපැත්තට ඇදලා අර මේ ව්‍යාපෘතිය කරන්න එන පුද්ගලයා රටට ආවේ නැත්නම් අවසානයේ අපි කොහෙද යන්නේ කොහෙද අපි හිරෙන්නේ හොඳට යන්න දෙන්නත් බෑ ඒකින්ද මේක බුද්ධිමත්ව බොහොම හොඳින් හිතලා දේශපාලන කෝණය නෙමෙයි රට වගේම මේ මේ රට ඉදිරියට ගෙනියන ක්‍රමයේ හදලා සමුගන්නට අවශ්‍යයි සංජීව හොඳ සංවාදයක් අපිට කරන්න හැකියාවක් ලැබුණා ඔබ වෙනුවෙන් අපි නැවතත් හෙට දවසින් ඔබ හමු සුබ රාත්‍රියක්